වාසනාවන්ත දවසක් කියලා පිළිගන්නවා ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් අපිත් එක්ක එකතු වුණු ලාංකික ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය නිල නෝන වශයෙන් ආරම්භ කරමින් පුහුණු තරගයට සහභාගී වුණා ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමගින්. ඒ වගේම තවත් එක් පුහුණු තරගයක් තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් ඔක්තෝබර් මාස 3 වෙනිදා. නමුත් අපිට පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දිහා බලලා සතුටීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි අවතක්සේරු කිරීමේ හැකියාවකුත් නැහැ. මොකද මීට වැඩිය තරඟ පරාජය වෙලා ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන දිනපු වාර ඕනතරම් උදාහරණ සහිතව තිබෙන නිසා ඊයේ තරඟේ පරාජය වුවටත් අඩිය ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැනුණු දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රවේශකාරී පිතිකරු කෙනෙකු කුසල් ජනිත් පෙරේරා ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීම ගැන. ඉතින් කුසල් ජනිත් පෙරේරා ඊයේ දිනේදී සුපුරුදු පරිදිම ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කරමින් පැතුම් නිස්සංක සමග පළවෙනි කඩුල වෙනුවෙන් හොඳ සම්බන්ධතාවයක් සමගින් හොඳට පන්දුවට පහර දෙමින් සිටින අවස්ථාවක තමයි මේ විදිහට කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධ තත්ත්වයක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ. කෙසේ වෙතත් ඉතින් ඔහු ආබාධ වෙලා පිටියෙන් ඉවත් වීම සමග ඔහු ගැන අපිට සුබ ආරංචියක් ලැබුණේ නැහැ. මොකද අපිට අහන්න ලැබුණේ ක්‍රිකට් ආයතනයෙන්ද ඔහු අද දිනේදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඒ ලැබෙන තොරතුරු වලට අනුව තමයි ඉදිරි තරඟ තීරණය වෙන්නේ කියලා. බොහෝ දුරට ඇෆ්ගනිස්තානයේ එරෙහිව තරඟය හෝ දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟයත් අහිමිීමේ අවදානමක් තිබෙන බවට අපිට ප්‍රවෘත්ති අහන්න ලැබුණා. ඉතින් අද දිනේදී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තිබෙනවා. එහිදී සඳහන් වෙලා තියෙන්නේ මේ වෛද්‍ය පරීක්ෂණයට අනුව ඔහුට ලොකු ආබාධත්වයක් නොමැති බවත් ඒ වගේම ඔහුට ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවෙන්ද මේ වනවිට සඳහන් කරලා තියෙන්නේ. නමුත් එළඹෙන 3 වෙනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි දෙවන සහ අවසන් පුහුණු තරගයේ. ඉතින් මෙම තරගයේ සඳහා කුසල් ජනිත් පෙරේරා යොදා ගනීද නැද්ද කියලා කිසිදු සටහනක් සඳහන් කරලා නැහැ. ඉතින් ප්‍රේක්ෂකයන් විදිහට අපේ නම් එකම කැමැත්ත කුසල් ජනිත් පෙරේරා එම තරගයට යොදා නොගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගයේ ඔක්තෝබර් මාස 7 වෙනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමග ඉතින් එම තරගයේ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කරයි කියලා අපිට හිතෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියේ අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂක ඔයාලා වෙනුවෙන්ම ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු අපේ නාලිකාව හරහා ලෝක කුසලානේ පුරාවටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවතත් පිටියේ අලුත්ම තොරතුරකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට නවතින ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී දවසක්.